ඔන්න ඉතින් උණුවෙන්ම ආවා එග් රෝල්ස්ට් එකක් අපි කාලා බලමු එකක් කොහොමද රස කියලා. සුපිරි. කීයද වේල් දෙකේ ගාන? වේල් දෙකටම 475යි. ඔන්න 475කට මේ රෙස්ටෝරන්ට් එකේ හදන කෑම මේ විදිහටම ඔයගලන්ට ගන්න පුළුවන් මෙස් එකට. ඊගාව හවසට තියෙනවා පොල් රොටි, උණු මිරිස් එක්ක. උණු මිරිස් එක්ක. අශෝකයා මේ ටැක්සි දුවන කෙනෙක්. ඉතින් අය කොච්චර කාලෙ මේ වැඩද? මම දැන් අවුරුදු 6ක් විතර. අවුරුදු 6ක්. ඉතින් ඔන්න අපිත් එක්ක මේ වෙලාවෙ ඉන්නවා ගංගානන්. ඉතින් හවස්වරෝ කියන්නේ ෂෝටිට්ස් උණුණුවෙන් හැදෙන වෙලාව. ඉතින් පොඩ්ඩක් කතා කරලා බලමු මොනවද මෙතන තියෙන ෂෝටිට්ස් කියලා. නංගි කියන්න බලන්න මොනවද තියෙන්නේ. ඔන්න ඉතින් කොළ කැඳෙක්කුත් ගන්න පුළුවන්. මෙන්න මේ රෙස්ටෝරන්ට් එක උදේම ආවොත් එහෙම අබුඩාබි වල මේ අවට වැඩට යන අය. අයිබෝන්. ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ අබුඩාබි වල තවත් අපේ කෙනෙක්ගේ රෙස්ටෝරන්ට් එකට. ඉතින් මෙතෙන්ට එන ඔයාලට ලංකාවේ රසට කැම වෙලක් කාලය යන්න පුළුවන්. ඉතින් මේ තැන තියෙන්නේ ලයිෆ් ලයින් හොස්පිටල් එක ඉස්සරහ. ඉතින් මේ පැත්තෙන් තියෙන මදිනත් සයිඩ් එක. ඉතින් මදිනත් සයිඩ් ලයිෆ් ලයින් හොස්පිටල් කිට්ටුවට එන අයට ඔන්න ලංකාවේ අපේ රසට කැම වෙලක් කාලය යන්න එන්න පුළුවන්. මෙන්න මේ තැනට. ඉතින් මේ තමයි ටී ටයිම් කැෆටේරියා. රයිට්. එහෙනම් අපි ඇතුළට ගිහිල්ලා කෝසල මල්ලිත් එක පොඩ්ඩක් කතා කරමු මොනවද මේ කඩේ විස්තර කියලා. යන් ඇතුළට. අයිබෝ කෝසල මල්ලි. ඉතින් මේ තමයි කෝසල මල්ලි. මම තමයි මෙන්න මේ රෙස්ටෝරන්ට් එක කරන් යන්නේ ටී ටයිම් කැෆටේරියා එක අබුඩාබි ලයිෆ් ලයින් හොස්පිටල් එක ඉස්සරහ. ඉතින් අපි කෝසල මල්ලිත් එක්ක කතා කරලා බලමු මෙතෙන් එන ඔයාලට මොනවද ගන්න පුළුවන් විශේෂ කැම මේ රෙස්ටෝරන්ට් එකෙන් කියලා. ඉතින් මල්ලි. ඇත්තරම උදෑසන අපේ ආහාර වෙලට බත් පරිප්පු පොල් සම්බෝල කරවල දවස් හතර හතක් වර්ග හතක් අපෙන් ගන්න පුළුවන්. ඒක තමයි අපේ විශේෂම. ඊට අමතරව උදෑසන කොළ කැඳ දවස් හතරට වර්ග හතක් ගන්න පුළුවන් කොළ කැඳ එක. කොළ කැඳ එක. ඔන්න ඉතින් කොළ කැඳ එක්කත් ගන්න පුළුවන්. මෙන්න මේ රෙස්ටෝරන්ට් එක උදේම ආවොත් එහෙම අබුඩාබි වල මේ අවට වැඩට යන අය. ඉතින් කොළ කැඳ එක විශේෂයි නේද මේ? ඇත්තටම විශේෂයි. වැල් පෙනෙල, කරපිංච, සුදු ලුණු ඒ වගේ ඖෂධීය කොළ කැඳ ඔයගලන්ට ගන්න පුළුවන් මෙතන. ඉතින් ඔන්න මෙතන නාපිලා හම්බුණා අශෝක අයියා. අශෝක අයියා මේ ටැක්සි දුවන කෙනෙක්. ඉතින් ටැක්සි දුවන කෙනෙක් එක්කත් පොඩි විදියක් කරන්න මම බලාපොරොත්තු වෙන්නේ ගොඩක් කරේ. ඔන්න අශෝක අයියා හම්බුණාද මට? ඉතින් මෙයත් එක්ක වීඩියෝ එකක් අපි ඉස්සරහට බලමු. ඉතින් අශෝකයි, දැන් හැමදාම උදේට මෙතන ඉන්නවද කැම කල්? හැමදාම එනවා උදේ. ඉතින් ඒ කියන්නේ වැඩ පටන් ගන්න කලින් මෙතනට ඇවිල්ලා කැම එකක් කාලා තමයි යන්නේ. උදේට ඇවිල්ලා කැම එකක් කාලා තමයි යන්නේ මෙතන. කොහොමද මල්ලි? එතකොට දැන් මේ වගේ උදේට කැම ගන්න එන අයට කීයකට විතර කැමයක් හම් වෙනවද? ඇත්තටම අපේ විදුරු මාතුරුන්ට අපි ආරාධනා කරනවා උදෑසන කැම වේල සුදුබත්, රතුබත්, පොල් සම්බෝල, පරිප්පු, ඊට අමතරව හාල් මැස්සො, කරවල දවස් හතර හතක් ඩිරම් අටකට ඔයගොල්ලන්ට මෙතනින් ලබා ගන්න පුළුවන් බඩපිරින්නම කැම දෙනවා උදේට. උදේට. ඉතින් දවල්ට වුණත් මෙන්න මේ වගේ මාංශලා මේ නගරේ වටේ දුවන අපේ අයියලාට, ඉතින් මල්ලිලාට ඔන්න මෙතෙන්ට ඇවිල්ලා තේකප් දීලා කැමටියක් කාලා යන්න පුළුවන් හරියටම ලයිෆ් ලයින් හොස්පිටල් එක ඉස්සරහයි. ඉතින් අයිය කොච්චර කාලෙ මේ වැඩද? මම දැන් අවුරුදු 6ක් විතර. අවුරුදු 6ක් විතර. රයිට්. ඉතින් කොහොමද ටැක්සි රස්සාව හොඳද? හොඳයි කියන්නේ වැඩ කරන්න උනා. වැඩ කරන්න වැඩ කරන්න තරමට තමයි පොඩි ඉවරනේ. ඔව්. වැඩ කරුණ තමයි පොඩි. ඔන්න ඉතින් දැන් අපිත් එක්ක ඉන්නවා මේ කඩේ වැඩ කරන ගංගානන්ගේ. ඉතින් හවස් වරුවේ ඔන්න උණු ෂෝටිට් දැන් හැදෙන වෙලාව. ඉතින් මොනවද තියෙන්නේ කඩේ පොඩ්ඩක් කිව්වොත් එහම අපේ වීඩියෝස් බලන කට්ටියට. අපි ගාව හවසට තියෙනවා පොල් රොටි, උණු මිරිස් එක්ක. උණු මිරිස් එක්ක. ඔව්. ඉතින් එතකොට වෙජිටබල් රොටි. ඒ අමතරව මස් රොටියක් තියෙනවා. එතනින් ගියාම බිත්තර රෝල්ස් එක. එතකොට ෆිෂ් රෝල්ස් එක තියෙනවා. ඒ අමතර හවසට ස්වීට් වගේ දෙයක් පෑන් කේක්. අමතරව ආයේ හන්දෑවට ආප තියෙනවා. ඊට පස්සේ බිත්තර ආප. සාමාන්‍යයෙන් ලංකාවේ කෙනෙකුට කන්න පුළුවන් සෑම, ඒ කියන්නේ ලංකාවේ අපි කඩේකට ගිහලා කන්නේ මොනවද, ඒ හැම දෙයක්ම මෙතනින් ගන්න පුළුවන්. හැම දෙයක්ම මෙතනින් ගන්න පුළුවන්. ඔන්න. ඔයගොල්ලන්ගේ අඩු මුදලකට ඔව්. බඩ පිරෙන්න රසට කෑම වේලක් මෙතනින් කන්න පුළුවන් ඔයාලා කාට. මෙතනද දවල් කෑම රෑ කෑමත් ඔයගොල්ලෝ සාමාන්‍ය විදිහටම දෙනවා. ඔව්. ඇත්තටම සඳුදා ඉඳන් බ්‍රහස්පති දිනකම් අපේ දවල් ආහාරය සාමාන්‍ය විදිහට ශ්‍රී ලාංකික අපි හැමෝම කන රයිස් ඇන් කරී එක අපි දෙනවා. ඊට අමතරව අපි සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා ස්පෙෂල් කැම වේලක් දෙනවා. ඒ කියන්නේ මොනවද විශේෂත්වය කැමේ? විශේෂත්වය කියන්නේ ඇත්තටම UAE කේ හැමතැනම බිරියානි තියෙනවා. අපි ඒක ඇත්තටම අපේ කඩේ බිරියානි අපි උයන්නේ නැහැ. ඒ වෙනුවට අපේ එග් ෆ්‍රයිඩ් රයිස් එකක් එක්ක සෙට් මෙනු එකක් අපි දෙනවා සිකුරාදට. ඒකට
chicken devil, fish devil, vegetable chops, chili paste, අපේ ලංකාවේ අපි කාපු කෑම වේල ඒ විදිහම අපි මේ සෙට් මෙනු එකක් හැටියට සිකුරාදාට දෙනවා. ඊට අමතරව සෙනසුරාදාට කහබත්, බටු මෝජු, මාළු ඇඹුල් තියල් ඒ වගේ විශේෂ ආහාර වේලක් අපි ලබා දෙනවා මෙතනින්. හරි. එතකොට මල්ලි දැන් මෙතන මෙස් එකට කැම කරනවනේ ගොඩක් අය මේ අපි ඇවිල්ලා ඉන්න අය. ඔව්. ඒ කියන්නේ මාසෙට මෙස් එකට කියලා ඕන මම දන්නේ නැති කෙනෙක් ඉන්නවනේ කියන්නේ මෙස් එක කියලා කියන්නේ මාසෙට. ඔයගලන්ට මෙහෙට ඇවිල්ලා වැඩ කරනකොට මාසෙට ගෙදර උයන් නැතුව කඩේට ඇවිල්ලා කන්න පුළුවන්. ඒත් එහෙම දෙකුත් ඔයගොල්ලෝ ගන්නවද මෙතන? ඇත්තටම ඔව් සාමාන්‍යයෙන් අපේ මෙස් එක අපි අපේ කැම ඇවිල්ලා මාසෙම කෑවොත් දිරම් 780ක් විතර ලොකු මුදලක් යනවා අපේ අපේ නියමිත මුදලට කෑවොත්. ඔව් ඒ කියන්නේ ඔව් කඩේ නමුත් අපි ඉල්ලන කෑවොත්. ඔව් ඒ කියන්නේ අපි හැමෝම මෙස් කියලා දෙන්නේ අඩුවට එහෙම තමයි දෙන්නේ. නමුත් අපි අපේ කෑම වේල සම්පූර්ණම ඒ කියන්නේ කිසිම අඩුපාඩුවක් නැතුව දවල් ආහාරය සහ රාත්‍රී ආහාරය 475කට ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ රෙස්ටෝරන්ට් එකේ උයන කෑමම අපි දෙන මෙතන ඇවිල්ලා කෑවත් එළියට දුන්නත් ඒ එකම කෑම වේල අපි දැන් ගොඩක් කලකට දැන් ඔය මෙස් කරනවා කියලා දෙන්නේ වෙනම මාළුටියක් හදලාම හදලා දෙන්නේ වෙනම දෙන්නේ නමුත් අපේ රෙස්ටෝරන්ට් එකේ වෙන කෑම වේලම පාරිභෝගිකයන්ට ලබා දෙනවා කීයද වේල් දෙකේ ගාන වේල් දෙකටම 475යි ඔන්න 475කට මේ රෙස්ටෝරන්ට් එකේ හදන කෑම මේ විදිහට ඔයගලන්ට ගන්න පුළුවන් මෙස් එකට මේ කඩේට ඇවිල්ලා මේ ඇවිල්ලා ටී ටයිම් කැෆටේරියා හරියටම දෙන්නේ ලයිෆ් ලයින් හොස්පිටල් එක ඉස්සරහා ඉතින් මදිනත් සයිඩ් ඒ වගේම මේ ලයිෆ් ලයින් හොස්පිටල් මේ අවට යන කෙනෙකුට මෙතෙන්ට ඇවිල්ලා ලංකාවේ රසට අපේ කැම වෙලක් කාලා යන්න පුළුවන් තේ කප් බිල යන්න පුළුවන් ඒ වගේම ෂවර්ම එකකුත් මෙතන කාලා යන්න පුළුවන් ඉතින් අපි ඒක ගැනත් පොඩි විස්තරයක් අරන් එන්න තව විශේෂ දෙයක් තියෙනවා මට කතා කරන්න ඔව් රාත්‍රී ආහාර වේල දවස් 7ට ඕගලන්ට ඕනම කැම වේලක් ගන්න පුළුවන් ඒක ෆ්‍රයිඩ් රයිස් එකක් කොත්තුවක් ෂවර්ම එකක් බිත්තර රොටි ආප්ප බිත්තර ආප්ප ඒ වගේ දවස් 7ට ඕගලන්ට කැමති විදිහට අර ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙස් එකට මෙස් එකට ඒක දුන්න කියනකොට ඒ කෝල් එකක් දීලා කියන්න පුළුවන් මට අද මේ ඕනේ කියලා. අනිවාර්යයෙන්ම. අන්න. ඔහිතේ දෙයට කැම ගන්න පුළුවන්. ඒ කියන්නේ ඕන වෙලාවට කෝල් එකක් දීලා කියන්න පුළුවන් මට ඕනේ මේවා කියලා නේද? ඔව්. ඒ කැමක ගෙදරට ඩිලිවර් කරනවා. ඉතින් අබුදාබි අවට කෙනෙක් ඉන්නවා නම් ඔන්න ඩිලිවරියක් උනත් කරගන්න පුළුවන්. එහෙම නේද මල්ලී? අනිවාර්යයෙන්ම. ඔගලගේ කැම වේල ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. අබුදාබි අවට ඉන්න අයට. ඒ කියන්නේ අබුදාබි අයිලන්ඩ් එක ඉන්න අයට ඔන්න කෝල් එකක් දීලා කැම ටිකක් ගෙදර ගෙන්න ගන්න පුළුවන්. මම නම්බර්ස් දාලා දෙන්නම් පල්ලෙන්. ඉතින් TikTok එකේ වීඩියෝ බලන අයට ඔන්න නම්බර් එක දාලා දෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. එතෙන්ට ගිහිල්ලා මෙයාත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් මල්ලී මේ රෙස්ටෝරන්ට් එක පටන් ගන්න කොච්චර කාලද? අපි දැනට ඇත්තටම අවුරුදු එකහමාරක් විතර වගේ වෙනවා අපි පටන් අරගෙන. අහ පොඩියට පටන් ගත්තේ. ඔව්. නමුත් අපේ බලාපොරොත්තුවක් තියෙනවා ඉස්සරහට අපේ රසටම ටිකක් ව්‍යාපාරේ ටිකක් ලොකු කරගෙන යන්න. ඉතින් දැන් මේ අවට ඇත්තම ලංකාවේ රෙස්ටෝරන්ට් එකක් නෑ නේද? ලංකාවේ මේ අවට ඇත්තම රෙස්ටෝරන්ට් එකක් දැන් නෑ. කියන්නේ මේ ලයිෆ් ලයින් හොස්පිටල් මදිනත් සයිඩට කොහෙද? ඉලෙක්ට්‍රයිස් ස්ට්‍රීට් එකේ එක රෙස්ටෝරන්ට් එකයි තියෙන්නේ අපේ එක විතරයි. දැන් මේක තියෙන්නේ ටවුන් එක මැද්දේ. අනිවාර්යයෙන්ම. හොඳ කස්ටම් බේස් එකක් ඇති මේකට. අනිවාර්යයෙන්ම. අපි චූටි තැන අපි ලොකු ව්‍යාපාරයක් කරනවා. ඒක අපි සතුටින්ම අපි කියන්න කැමතියි. මොකද අපේ කෑම ඇත්තටම ගොඩක් අපි දෙන කැම වේල අපි උපරිමයෙන්ම හොඳට දෙන්න බලනවා. මම මෙතෙන් දෙන හැම වෙලෙම දැකලා දෙනවා මෙතන ඉන්නවා ලංකාවේ අය විතරක් නෙවෙයි වෙන පිට රටවල අයත් ඉන්නවා. අනිවාර්යයෙන්ම. ඇත්තටම අපි සතුටු වෙන්නේ ඇත්තටම අපේ ශ්‍රී ලාංකික කැම වේලක් පිට රට කවුරු හරි එක්කෙනෙක් ඇවිල්ලා ආගන්තුක එක්කෙනෙක් ඇවිල්ලා කාලාගේ සතුට. ඒගොල්ලන්ගේ සිනාහේ මූණක් එද්දී අපිට මාර සතුටක් දැනෙන්නේ. විශේෂයෙන්ම මට විතරක් නෙවෙයි අපේ ස්ටාෆ් එක හැමෝටම. අනිවාර්යයෙන්ම. මෙතන වැඩ කරන ඔක්කොම ලංකාව කට්ටියද? ඔක්කොම අපේ විදේශික දෙන්නෙක් ඉන්නවා ඊට අමතරව අනිත් අය බංගලාදේශ රටේ අනිත් අය ලාංකික සුපවේදීන් ඉන්නේ. අහ. ඒ කියන්නේ ඉතින් ලංකාවේ ඉන්නවා කියන්නේ ඉතින් ලංකාවේ රසට කැම හැදෙනවා. ඉතින් ඩුබායි කැම ගැන කතා කරනකොට තවත් විශේෂ දෙයක් තමයි ෂවර්මා. ඉතින් හැමෝම දන්න හැමෝම කන්න ආස කැම තමයි ෂවර්මා. කියන්නේ ඉතින් මෙතන ඔන්න ලංකාවේ රෙස්ටෝරන්ට් එකක් ඇතුලේ මම පළවෙනි පාර දැක්කා ෂවර්මෙකුත් හැදෙනවා. ඉතින් ගොඩක් රෙස්ටෝරන්ට් අපි දැකලා තිනවා ෂවර්ම හදන්නේ නැහැ නේද? ඇත්තටම. ඉතින් මෙතන ෂවර්මෙකුත් හැදෙනවා. ඉතින් ඒක ගැන කතා කරොත් මල්ලී අපි පෙන්නන්න ෂවර්මත් කොහොමද හදන්නේ කියලා. ඇත්තටම අපේ ෂවර්ම එක ටිකක් ප්‍රසිද්ධයි. මේ අවට ඉන්න අය අපේ රස දන්නවා. අපේ ෂවර්ම වර්ග කීපයක් තියෙනවා ඇරබික් විදියට. නමුත් අපේ ෂවර්ම එක ලාංකීය රසට අපි ලබා දෙනවා. මේකේ විශේෂත්වය තමයි ඔයගොල්ලන්ට ඕනම ප්‍රමාණයක ස්පයිසීස් වැඩි කරලා අපේ ෂවර්ම එකෙන් ගන්න පුළුවන්. සර වැඩි වෙන්න ඔයගලන්ට දෙන්න පුළුවන්. ඊට ෂවර්ම එක මිල මතක් කරොත් එම් ඇත්තටම අපේ ෂවර්ම එකක් ස්මෝල් මීඩියම් ලාර්ජ් කියන කැටගරිස් තුනෙන් තියෙනවා. 6යි 8යි 12යි යන රේන්ජ් එකේ අපිට දෙන්න පුළුවන්. සාමාන්‍ය රේට් එක. කොයි ගියත් ෂවර්ම එකක් තියෙන ඔය ගන්න ඉතින් මෙතෙන්ද ඇවිල්ලා
ඔයගලන්ට අවශ්‍ය විදිහට සැර අඩු වැඩි කරලා ඔන්න ෂවර්ම බඩ පිරෙන්න ෂවර්මයක් දානවා. ඉතින් මෙතෙන්ද න ඔයාලට ඉතින් කෑම විතරක් නෙවෙයි මෙන්න මේ වගේ ෆ්‍රෙෂ් ජූස් එකකුත් හදා ගන්න පුළුවන්. ඔරේන්ජ් අඹ එතකොට අලිගැට පේර ඒ වගේ ගොඩක් ෆ්‍රෙෂ් පළතුරු මෙතන තියෙනවා. ඉතින් මේකලන්ට කියලා ෆ්‍රෙෂ් ජූස් එකක් උනත් ඔයගලන්ට හදලා ගන්න පුළුවන්. ඊට අමතරව ඔයගලන්ට මෙතනින් ලාංකීය දේශීය මයිලෝ අපිට දෙන්න පුළුවන්. මයිලෝ වුඩ් ඇපල් එතකොට එලිෆන්ට් හවුස් එකේ ක්‍රීම් සෝඩා ඒ අපේ ලාංකීය බීම වර්ග ටික අපිට මෙතනින් ලබා දෙන්නත් පුළුවන්. ඔන්න ඔයගලන්ට දැන් උණුවිනුවෙන්ම බදපු එග් රෝල්ස් අපෙන් ගන්න පුළුවන් ලාංකීය රසට. අපේ ෂෝටිස් වර්ග සියලුම දේ තියෙනවා ඔයගලන්ට ගන්න පුළුවන්. එකක් කාලා බලන්න. ඔන්න ඉතින් හවස වෙනකොට කඩේ ටික ටික බිසි වෙනවා. දැන් වෙලාව 6ට කාලා. ඉතින් ඇත්තටම සෑහෙන පිරිසක් එනවා කඩේට කැම ගන්න. ඉතින් කොසල මල්ලි එහෙනම් ගොඩක් ස්තුතියි අපිත් එක්ක කතා බහට එකතු වුණාට. ඉතින් අබුඩාබි අවට ඉන්න කට්ටිය ඉන්නවනම් එන්න කොසල මල්ලිගේ මේ හීටන් කැපටර් එකට ඇවිල්ලා ලංකාවේ කැම වේලක් ලංකාවේ රසට කාලා බලලා යන්න පුළුවන් ඔයගලන්ට. ඉතින් මම නම්බර්ස් දාලා දෙනවා පල්ලේ. ඉතින් කන්ටැක්ට් කරගන්න කොසල මල්ලි නම් ගොඩක් ස්තුතියි. ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔයගේ ව්‍යාපාරයට. ඉතින් හොඳින් වැඩ කටයුතු කරගෙන යන්න බොහොම ස්තුතියි. හරි හම්බ වෙනවා. හරි.